අපි රටක් හැටියට රටේ ආරක්ෂාව ශක්තිමත් කරන්නට රටේ නීතිය ශක්තිමත් කරන්නට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය රැකගන්නට නීතියේ ආධිපත්‍යය සුරක්ෂා කරන්න අපි හැමෝම එකගයි අපේ රට ජන සමාජයේ මිනිමරුවන්ගෙන් තොර ශිෂ්ට සම්පන්න සමාජයක් විය යුතුයි එවන් වැරදි කරන සියලුම දෙනාට දැඩි දඬුවම් ලබා දීම අපේ ප්‍රතිපත්තිය. හැබැයි ඒ දේ ක්‍රියාත්මක වෙන අධිකරණමය ක්‍රියාදාමයක්. නීතියේ ආධිපත්‍යය අපි රකින්නට, කැලෑ නීතියේ රජවන්නට අපිට ඉඩ දෙන්නට බෑ. මේකේ ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක කරන්නට අපට ඉඩ දෙන්නට බෑ. ජනතා ඡන්දෙන් පත්තුණු ආණ්ඩුවකට තනි මතයකට තනි අයිතියකට ඒකාධිපතිත්වයක් කරහා Tamanට ඕනෑ ඕනෑ විදිහට මිනිස් ඝාතන ක්‍රියාත්මක කරන්නට හැකියාවක්. දැන් අපිට පේනවා ඝාතන රැල්ලක්. මේ ඝාතන රැල්ල තුලින් ජනතාවගේ අයිතිවාසිකම් අහිමි වෙලා තිබෙනවා. මානව අයිතිවාසිකම් පිළිබඳව ලෝකේ අපේ රටට අභියෝග කරන මොහොතක අපි දැනගන්න ඕන අපේ රට ආරක්ෂා කරන්නට ජනතාව ආරක්ෂා කරන්නට මානව අයිතිය ශක්තිමත් කරන. ඒ අපරාධකරුවන්ට නීතිමය ක්‍රියාදාමය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක නොකොට කොහොමද මේ ඝාතන සිද්ධ වෙන්නේ? මේ ඝාතන සිදුවන්නේ පුද්ගලික කණ්ඩායමක් රැකගන්නට මේ විවිධ ජාවාරම් කරුවන් මිනිමරුවන් එක්ක තිබුණු සම්බන්ධතාවයන් සම්පූර්ණයෙන්ම වසදවන්නටද? වහාම පරීක්ෂණ ක්‍රියාත්මක වන්නට ඕන අනීතික ඝාතන සිදුවේ කුමන ආකාරයට කොහොමද මේවා සිද්ධ වෙන්නේ? මේවායේ සුළුමුණු මොකක්ද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.